අයිබෝවන්. උදාවන 2019 සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා. මෙම වර්ෂය තුළ ලග්න කිහිපයකට බොහෝම සුභඵල උදා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ලග්න කිහිපයකට යම් තරමක් දුරට අසුභඵලත් උදා කරනවා. ලග්නයට අනුව ඵලාඵල විස්තරයන් අපි දැන් සොයා බලමු. රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ රාහු ග්‍රහයා දොළොස්වැන්නේ සිටින නිසා තරමක් සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම තමයි ඔබ අලුත් ආයෝජන සඳහා මුදල් වියදම් කිරීම එතරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යහපත් ධාරණ ශක්තියක් ලබා ගැනීමේ හැකියාව තියෙන විශේෂම ඔබට ඔබ අධ්‍යාත්මික කටයුතු වල නියැලෙන උත්සාහ කරන කෙනෙක් නම් ඔබට බොහොම සුබදායක කාල සීමාවක්. ඔබගේ රැකියා කටයුතු සම්බන්ධයෙන් මෙම කාල සීමාව තුළ අලුත් රැකියා අවස්ථාවන් ඔබට උදා වේවි. එයින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය තුළ මෙම කාල සීමාව තුළ බොහොම සුබදායක විවාහ මංගල යෝග උදා වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. හවුල් කටයුතු වලදී යහපත් අයුරින් ඔබගේ සියලුම කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. වගේම විවාහ දෝෂ තර්මක් පවතිනවා. ඒ නිසා ඔබ විවාහ වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගත් කල මෙම කාල සීමාව තුළ තර්මක් අජීර්ණ ගති වැනි තත්ත්වයන් බලපෑමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ආගමික කටයුතු වල නිරත වීමෙන් ඔබට තිබෙන සෞඛ්‍ය ගැටලු තරමක් निराකරණය කරගන්න හැකියාව ලැබෙවි. විශේෂයෙන්ම මානසික ගැටලු තත්ත්වයන් ඔබට වැඩි වීමේ ඉඩකඩකුත් පවතිනවා. ඔබට මම මේ කිව්වේ පොදු පලාපලයක් විතරයි. සමහර විට ඔබගේ කේන්ද්‍ර සටහන තුළ යම් ගැටලු තත්ත්වයන් තිබෙන පුළුවන්, යම් අපල තත්ත්වයන් තිබෙන පුළුවන්. ඊට අවශ්‍ය වත්පිළිවෙත් සිදු කරගන්න, ඊට අවශ්‍ය යාන්ත්‍ර පළඳින්න, එයින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වගේම ඔබ ආගමනුකූලව ජීවත් වෙන්න ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් එය निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දේශපාලනික මේ වශයෙන් වැදගත් වූ අනාවැකි කිහිපයක් ඔබට මම ඉදිරියේදී ගේනෙනවා. රටේ ජනාධිපතිවරයාට මොනවද වෙන්නේ, රටේ අගමැතිවරයාට මොනවද වෙන්නේ, ඒ වගේම තමයි රටේ මීළඟට බිහිවන රාජ්‍ය නායකයා නැත්තම් පාලකයා මොන වගේ කෙනෙක් වෙනවද, කවුද පාලනයට සුදුසු සහ කවුද පාලනය අතට ගන්න කියන එක. ඔබ සැමට මෙවැනිම තවත් විශේෂ වූ ඵලාඵල විස්තර කිහිපයකින් හමු වෙනතුරු තෙරුවන් සරණයි. යහපතක් වේවා.